අයිබෝුවන් සරජ් ජන්ඩසිරි මහතා කියලා කියන්නේ කෞුද කෙල හවෝොත් එම නැත්තා සමඟිප්‍ර වසන්ත කියන්නේ කෞුදි කෙලහවෝත් බෙනමේටික කියපන් මං මුලින්ම බස් එකේ එනකොට අහනවා බයිසිකලයක් නැද්ද කියලා බයිසිකලයක් ගන්න පුළුවන්වෙච්ච වෙලාවෙේ බයිසිකලයක් ගත්තා බයිසි කලේ යනකොට අහනවා තාම මේකද තියෙන්නේෙ කියලා ඉඩං අරං ගෙවල් හැදවා ඔන්න කාරෙ එකක් ගත්තා කාරක ගත්තතාහම දැංගිති මීට වැඩිය හොඳ එකකට යන්න ඕනේ ඔයා කියනවා. මට මොකටද දෙේයනෙ රෝධ හතර කැරකෙන තෙල්ටි ගහගත්තම ගමන්න එන්න පුළුවන්න්නම්. නයි දෙෙන් ඕන තරන් කුම් පැණි බැංකු ඉවා. ගෙවන්න පුළුවක්කමක් මන්තියාගන්න එපැයි ලොකු වාහනයක් අරගෙන ශෝයක පෙන්න්න එක නෙමෙයි වටිනාකම සරලවෙලා මා පොලෙවෙ ජීවත් එන්න පුරුදුුවෙන්න්න ඕන. සමාජයෙන් දෙනවා සමහර විස බීජාපයට. අපි දැනගන්න ඕන මේ එන්න විසබීජයක් මේක ප්‍රතික්ෂප කරන්න ඕන කියලා ඉතිං අපේ කාලේ අපි දැකපු අපි අහපු අපි අත්දැකපු රංගන ශිල්පියක් ඒ මනත්තා සැබෑ නළුවෙක් ප්‍රතිපාපුර්ණ නළුවෙක් මේ සියලුම අංගවලින් විචාරය කරන්නට පුළුවන් ඒ දක්ෂ ඒ අදවිතීය ඒ රංගදරයා සරස් චන්ඩසිරි මහතා ආදරණය සරත් අයියා වෙදි අප ජීවිතයෙන් අපි අතරින් සමුවරගෙන සිටියත්. ඔහුගේ මේ වදම් පෙල අදටත් හෙටතාත් මතුවටත් අනිවාරයෙන්ම ප්‍රත්‍යක්ෂවේවිී සහ ඒ වචනවලින් ඔයගොල්ලන්ට අපිට ජීවිතේ ගොඩක් දේවල් හදාගන්න ජීවිතේ වරද්ද ගණය නැතුව ඉස්සරහට යන්න අයි ආයිත් මේ වචන හොදින් සිහිය තියාගන්න. ඉතිං අදරණය ශරච්චන්දසිරම හතානනි අදරණය සරත් අයියේ ඔබට උතුම් ඌනිියවනිින්ම සැනසනට අපි ඔබට පිම්පෙත් පමුණනවා